ජිනිවා මානවහමිකම් යෝජනාවලියෙන් ශ්‍රී ලංකාවට පරාජයක් කත්වෙලා තිබෙන. මේක ආණ්ඩුවේ පරාජයක් පමණක් නෙවෙයි, ශ්‍රී ලංකාව රටක් හැටියට ලබාගත් බරපතර රාජ්‍යතාන්ත්‍රික පරාජයක් මෙහි ප්‍රතිඵල ආණ්ඩුවට පමණක් නෙවෙයි. අපේ රටේ සියලුම ජනකණ්ඩාම් වලට ජනතාවටම අනාගතයේදී ලැබෙන්න්න නියමිතයි. සමහරුක විස්තර කරන අපේ විදේශමතුමාහෙම ඒ ජිනිවා මානවහහිමිකම් කොමිසමේ බහුතර චන්දය ලබාගන්න බැරවීම නිසා. බෞතරය ලංකාව එක්ක හිටියායකි නවගේ මෝඩ කතාවලින් දවදුරට ්‍රී ලාංකෝ රවට්ටන උත්සා කරන. මේක දිනේශකුණු අර්ධන මහත්තය වගේ අදැකින් බහුල පිලි ප්‍රොබට් ගුණ අර්ධන වැනි සටන්කාමි උරුමයක් සහිත නායකෙ පුත්‍රේ කැටියට ලැජ්ජා විය යුතුතත්යක්. ඔහු ඉතාම අසාර්ථක විදේශමති කෙනෙක් බව ඉතාමත්ම පැහැදිරි. ඔහු කළ කිසිම සක්කය දායකත්වයක් මේ මානහිමිකමයෝජනාවල සම්බඳධනුත්. ඒවගේ පසුගිය කාලයේ කොරනාවවලින් අපේ ජනතාව දසදස් ගන අනාතවිච අවස්තාව අපිට පෙනුනිනෙ. විශේෂෙන්ම ඔහුගේ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ රාජ්‍යන්ත්‍රික බුද්ධ ක්‍රියාවලිය නතර කිරීමට ඕට ලජාවක් තිබුණන් නොතිබුණු බවත් ප්‍රකාශ කරණඩුන්. ඒවගේ මේක අධිරාජ්‍යවාද කුමන්ට්‍රනයහණිට පෙන්නන්න උත්සාහකරණය තිෙනවා. එක්සත්ජාතිීන්ගේ මානවහිමිකම් කොමිසම අපට පසුව පැලස්තීනය සම්බන්ධයෙන් වෙච යෝජනාව පැස්ීනය යගත්න්න. පිදන්න බ නි ට ෙහිව වැනි ෝජනාවක් කිසිම අවස්ථාවක සම්මත කරන්න නොහැකි බව. එ මොකද ඒ අය කිසිය මාකාරයකට සදාචාරාත්මකාතින් ලෝක විධ රටවල පටහිරටවල් පෙරදි රටවල් ප්‍රිකා ටව ති රිකා රටවල්ලදට පිගනීමට ලක්වල තිිර නිසා අපට පිගනීම නොමැතිවීම තමයි ප්‍රධන ප්‍රශ්නය. අු දරමින් බටිහිට ගැති නොච්ච. යොක්‍රේනය මක්සිකෝ වැනි ටවල චන්ද අපට ලාගන්න පර නොහැ වුණනා පමණක් නෙේ. නපාලය ඉන්දියාව ඉදුනීසිාව ජපානය වැනි. ඒ වගේම දකුණුකොරියාව වැනි රටවල් ඔල චන්දය අප ලබා ගැනීමට නොහැකිවීම දබන්ත රාජ්‍යතන්ත්‍රික පරාජයක් හැටියටයි අපට නැන් දැනෙන්. මෙ කිසිම අධිරාජවාදයක් නැහැ කියලා අපි ප්‍රකාශ කරන්න බටහි රටවල් කවදත් මෙවැනි දයට දක්ෂයි නමුත් ඒ පරාජය කිරීම හැකියාව සම්පූර්යම ශ්‍රී ලංකාවට තිබියදීත් ආණ්ඩුවේ නොහැකියාව ගේ විශමත්‍යයන්ය හැකව රජධන්තික ප්‍රතිපතිවල ොහැකයා ශිම සිද වයි ප්‍රශ කරන්නවෙනි. සමාරුක පැරණී යහපාලනයට ගැට ගහල තියෙන. යහපාලනයට මේ සම්බන්ධය තමයි දෙද දසේද මේ යෝජනා ගෙනවිට යහාලනයේ ශෂ රයිටි ක්‍රම්සි මහත්තත් මගල සමරවීම මහත් ඒ යෝජනාවල සම අනුග්‍රහකෙක් බට පත්වන. එසදා ඔුන් කිසිම සාකච්ඡාවක් ඒ ආණ්ඩුවේ නායකින්න්නෙක්වත් කැබිනෙට මන්ඩ් ලෙක්වත් කළේ නෑ හිතුමතයට ගත්තද. ඒ මගින් ඔවුන් ලබාගත්ත විශේෂ වාසයකුත් නෑ. ඇතවසෙන්ම ජාත්‍යන්තරයේ හිතදිනාගනීමට කියලා ගිහිල්ල ජාතිකය වශයෙන් යාආ්ඩුඩ දිවිච්ච ප්‍රතිරූපය දැවන්තවිදිීට බිඳ වැටිලා රණවිරුවන් පවා දෙනවාය කියන ඒ මුද්‍රාව අපේ ආණ්ඩූඩ තබල ආණ්ඩුව බිඳවැට්ටවීමට පළමු එඩිමුරේ තබවික තමයි එමගින් සිද්ධ වනේ කෙසේ නමුත් ඔවුන් කරපු දේකුත් අග කරන්න ඕන තමයි ශ්‍රීලංකාව වටකර තිබුණන විදේශ බලවේ දස්දාාහතර වන්නට. බලවේගවලට ඒකට ඉඩ නොදී ඇමරිකා එක්සත් ජනපදේ ජපි්‍රහනය ඒවගේම යුරප සංග මේ ජපි + සහනය යනාදිය දිනාගන්නත් අවුරදු පහක් මේ ප්‍රශ්නය කාපට් එකයට හංගල තියන්නත් ඔවුන් සමත්තු වෙච්ච බව රයිඩ ක්‍රම්සිහ මහතාගේ ගෞරවයට හේතුවෙන බව පමණක් ප්‍රකාශ කරන්න්ඩෝන්. කෙසනමුත් ඒ සඳහා ඔහු එක් ජාතික පක්ෂේත් යහාල් නාඩුවත් ඒහ පා නාඩට චන්දු හැද ක්ෂක් ජනතාවගේ ර්ථනාවන් බිඳ දමන්නට දේශී වශයෙන් කටයුතු කලා කියෙනෙ එකත් අමතගන කොළ යුතුයි. දැන් මේකට හේතු සාධක මොනවත් මේකට ප්‍රධානම හේතුව ආණ්ඩුවට යුද්ධය ජයගත්තාට රාජපක්ෂවරුණට ඒ යුද්ධ දේශපාන ජයග්‍රහණයක් පවට ශ්‍රී ලංකාවතුල හෝ විදේශරටවල සමස්තයක් ලෙස ලබාගන්නට ප්‍රතිපත්තියක් නොමැටවීමත් උපාය මාර්ගැත්් නොමැවීම. විටිං විට අර හම්බන්තොට පැරණ දේශපාලනනි විතාරදිෙන ක්වා ජුලම්පිටි අමරි සමග කලා වාගේ දේශපාලනයක් ජාතන්තර ප්‍රජාවත එක්කත් කරන්න පුළුවන් කෙල සිතීම. එවගේම යුද්ධය කාලේ පෙන්න්නපු ආක්‍රමණශීලී, ආවේගශීලි ක්‍රියාදාමය මේ සාමය ඇතිවෙච්ච කාලවකවනුලද ජාතන්තරවත් කරන්න පුළුවන් කියලා සිපු සිතුවිල්. ඒගේම මේ ජාත්‍යන්තර ක්‍රියාවලී විසින් ජාතික දේශපාලනය තමයි ජාතිය රකිනනා පිරිසත් බව, ඉහලට ගමන් කරල මැතිවරණ ජයග්‍රහණයකිරීම සඳහ මේ යොදා ගත හැකි කියට ලබාගත්ත කෙටිකාලීන මග. මෙන මේ බුද්ධත්වය සහ විධිමත් උපායමාර්ගයක් උපක්‍රමයක් නොවීම ප්‍රතිපත්වයක් නොමැටවීම බරපතල ප්‍රශ්නයක් රාජපක්ෂවරුන්ගේ. මට මටක් වෙනවා මේ විදේශ ක්‍රියාවලයේ සිදුුවවෙච්ච ංචි පුංචි වැරදි මහා බරපතල ප්‍රශ්න බවට පත්වෙන්න ගවා පිරිිබඳ උදාහරණ කීපයක්. එකක් තමයි ඉන්දියාවේ මැතිවරණය පැවැත්වෙන් අවස්ථාවදී දෙදස් නමේ මැයි වාසේ ඉන්දාව අපට යෝජනා කළ යුධ මුක්ත කලාපයක් පිබඳ යෝජනාවගේ යෝජනාව ඒ කාලේ ජනාජිපතති මහිදරජ පක්ෂ මහතා තුන් දෙනෙක් පත් කරල තිබුණ ත්‍රිත්වයක් ලි ව රතුන් මත්ම ගෝත රජ පක් මහතයා බැ රාජක්ෂ මහතයක ොිත්වේ ඔවුන් ම මේ යෝනාව ලංකාවට ගෙනාව. ඒ යුදමුක්ත කලාපේ ඒ තිබිච්ච කණ්ඩාංක මෙන්න මේ මේ ස්ථාන තමයි යුදමුක්ත කලාපේක තිබිච ක්ඩාංක ස්ථාවර දේවල් හැටිට තමයි එකඟ වෙලාවෙ ඇත්තටම ඒ අවස්ථාවදී අපි එහි ඇතිබිච්ච වැරැද්ද පෙන්නල දීම විසින් ලෙ තුරතුග මාත්‍යය එක නිවැරදි කරන්න ක්‍රියා කලා නැත්තං ඒ යුදමුක්ත කලාපේට වෙලා අද වෙනතෙක් ප්‍රභා කරන් ජීවත්වෙනවා. මේ වගේ ඉතාම මූලික කාරණාවල පවා දැනුවත් භාවයක් ජ ක්වරුට නොති ික්්ෂ ව පමක් ප්‍රකාශ කරන්නවා. ඊළඟට තව ක්‍රියාවලියයක් තමයි ඒ අවස්ථාවද විශාල රාජාන්ත්‍රික පීඩනයක් ප්‍රභාකරන් ගලලාවාගනීම සඳහ කළලා ඒ රාජ්‍යාත්‍රික පීඩනයේ විදේශලි මෙහෙවේ කුමර පත්මනාද. ඇමෙරිකානු මැරීන් හමුදාට ගොඩ බැස්සුනාය කෙලා ආරංචියෙකුත් පැතිරීග එක සත්‍යය. ඇමරිකාන් තානාපතිවරයා සහ එවකට එක්සජාතිීන්ගේ ප්‍රධාන ලේකම්වර බංකිමූන් මයින්දරාජපක්ෂ මහත්ම ොඩි උපක්‍රමයක් කරල රටන්ගියයා නමුත් ඔහු ආපසු පැමිණි පසු ගිවසුමක් අසංකර. ඒ ගිවසුම වගවීම එමන කවුන්ටබිලිටි කියන ඒ ක්‍රියාදාමට මහිදරාජපක්ෂ මහත්මය යෝජයග්‍රහණය පස්සේ දෙදස් නමේ මැයි මාසිදීම එඟ වුණ. අදදක්වා මේ ප්‍රශ්නය පැනනගල තියෙන්නේ මෙන්න කෞවන්ට බිලි හමනත්තව ගවීම කියන වචන තේරුම හරියට නොදැන මේකට අත්සංකරපු. රජක් මහත්ත පුරම් කාණ්ුව එකතමයි අද දක්වාම ගලාගෙනෙන් අපේරටේ ජනතාවට හරක්මරණ එක නවත්තනවා අපි ඒවගේම ළමයි පන්සල් ලැවීම අනිවාර්ය කරනවා අපි ආදාහනය පමණයි කරන්නේ අපි වගේ දේශපාලන විද්‍යාවන් පෙනනල චන්ද ලබාගත්ට විදේශරටවල් සම්බන්ධයෙන් එවැනි තුට්ටු දෙකේ දේශපාලනය වලංගුවෙන්න්නේ නෑ ඒවගේම එම අවස්ථාවේදී ජිනීවාවල ආපු ඒ යෝජනාව පරාජය කිරීම සඳහා ලංකාවට හැකියාව ලැබුණේ න්දියාවහත් ලැබච්ච නිසා. එතන්ද ඉදියාවට පොරොන්දු වනා දහතුන්ගේ නිසංශෝධනය මුළලබුණින් ක්‍රියත්ම කරන බවත් පොලිස් සහ ඉඩම් බලතල සහිතව 31 දෙන බව. දැම් මේ 13 + කතාව ඔවවා මන්දරා්ක්ෂ මහත්පයගෙන් එතුමහාඒ එකකා ලකිකවේ මම සැනට්මන්තරන සභාවක් ඇතිකරන්නේ නවායි එකෙන. නමුත් මේත එමනත් දහතුන දන කියනකෙන් අදහස් වෙන්නේ දහතුන්ගේ නිසංශෝධනය ඔබ්බටගිය. නම් පෙටරල් ර්ගේ සුදුමට සූදාන වෙන බවතම ඉංග්‍රීසි තේරමාණු ඕන කෙකු තේරෙ. දහතුන සහ කියන විදිහට ආාවනන් තමයි අර සෙෙනට් පන්තන් සභාව යෝජනාවය යුත්තේ. එමන ඒක පාලිමන්් ලස් වන ොමිසාක්ටලියහකි නහ. තින් මෙන්න මේ වගේ. සමහර වදන් පිළිබඳ. නිවරදි අවබෝධතින් තොරව රටේ රජ්‍යනායකයක් කරපු ප්‍රකාශ අපට බරපතර වි බල පෑව. සියලුම බලතල සහිතව පළත් සබහ පිහිට ඕන බවට එක්ත් ජාතින්ගේ මානහිමිකම් කොමිසමට පොරොන්දු වෙලා තමයි චන්ද විසිනමයක් කරගෙන අපි එදා ජයග්‍රහණය කළේ. මේ වයිටු කලේ නෑ එක තමයි ප්‍රශ්නය වගවීම පිබඳ කාරණ ඉටු කළෙත්නෑ. ඒ වගේම එක්ස ජාතින්ගේ මාන හිමකම් කොමිසමට දීපු. දහතුන සම්පූර්යම ක්‍රාත්මක කන්න වාහැ කියන එක කලෙත්න ොකද ලංකාවටඇවිල්ලකවා පල සබහ ක්‍රමය අවුසි කර රට ඒ කිය භාාවේ ආර්ක්ෂකන්නවාගේ කියල තමයි සිංහ ජතාවට ප්‍රකාශ කළේ. ඒත් තරක්නෙවේ. ගත්ත සමහර ප්‍රායෝවික පියවර. උදාහරයකට කොට සංවිධානයේ සසාමාජකන් දොස් දාහකට අධික ප්‍රමාණයක් නිදහස් කිරීම. ඉතාම කෙටි කාලීන බලාපොරොත්තු සහිතව ගෝටා විරාජපක්ෂ මහත්මය කරපු දෙයක් ඔන් බහුතරයකට හමුදා බුද්්‍යන්ශය හරහා පඩිගේවා ලාපොත්තු වුණ දෙමළ දේශපාලනය කහරහා පාලනය කරන්න පුළුවන් කිය. එක පට්ටපල් මි්‍යයාවක් බව පසුව පෙනු. එඒත් හරියට අර තවහිද්ජමත් ව්‍යාය නායකන්ට සහරනැතුළ පිරිසට පඩි කියවලා මුස්ලිම් දේශාලනයේ පාලනය කරන්න පුළන් කිය ගොට රාජක්ෂ හත්්‍යහ අපේ බුද්්‍යාන්නනායක විශ්වාස කළ වගේම තවත් මුදක්්ද ක්‍රියාවලිය. ඒ වෙනුවට විධිමත් උපායමාර්ගයක් සහිතව ජාත්‍යන්තරපජාවටත් එන්න කියලා. ය පවත්වගෙනක අපේ පරණගම කොමිසම එම නත්තන් සත්‍යය සවායාගැනීම එල්ල් කොිසම. ෙස්මන් සිල්ගේ වාර්තාව මේ අනාදී සියල්ල එකට කැටි කරලා සියලු ජාත්‍යන්ත්‍රපජාව ඉදිරියේ දෙපැත්තරම සමාදීලා කොටි සංවිධානය සාමාජිකයත් සියලු දෙෙන නිදහස් කරලා ආරක්ෂකන්සූල සියුදනමක් නිදහස් කරලා. රටේ යම් දේශපාලන තුලනයක් විදිිමත්ව ජාතන්තරෝ. ඇතිකර ගත්තන රාජපක්ෂ රජයට එවැනි උපයමාර්ගයක් තිබණ මේ තත්ත්වය උදාවෙන්නේ නෑ. ඉතිං මේක උපයමාර්ගයක් උපක්‍රමයක් නැතුව විටින් විට. ඒ අක ගීම මයි වෙන්නේ මෑතකාලීන මුදාහරණය තයි ඉම්රාන්කාන් මහත්ත්‍යය එනකම් මිනි පට්ි ච්චිච්ච දේයන් වලල වල රටටකරපු බොරුවත් ජාතන්තරයට කරපු බොරුවන්. මේවා අතේ පත් වූ නහම ඉ දේශපාලන වශයෙන් නන්නත්තාරවීම සිද්ධ වෙන. ආණ්ඩුව විසින් මේ ත්‍රස්ථවාදේ පරාජය කලාට පස්සේ අනුගමය කරපු ක්‍රාාවමේ මොකක්දගලි දේශපාලන වශයෙන් මිනිස්සු මර්ධනය කළ දේශපාලනය වශයෙන් හිට ඇතැම් පිරිස් ගාතනය කලා. ඇතම් මධ්‍යමධ්‍යස්ථාන ගනි තිබ්බා, සියත, සිරස, විිවිධ ආකාරය මර්ධනකාරයේ පාලනයක් ගෙනනිච්ා. ඒය මර්ධනකාරී පාලනයේ දිගුවක් මේ දෙද දහනමේ නොවම්බර් දාසයෙන් පස්සෙත් දියප් කලා. ඇත්තවසේම හමුදාවේ විධ පිරිස් පත්කල්ලා. මේ රටේ ප්‍රධාන ආරක්ෂක ස්ථානසා නිකුත් ස්ථාන වලට ඉතාම මුද්දා ආකාරයට නීතිපති දෙපාතමේතුවත් පොලිසියත් මෙහෙවගෙන නවා. මේ රටේ ඩ හිටලර්ගේ ගෙස්ටා පෝගේ දේශපාලන පිගනීම අධ්‍යස්ථානයක් බට පත් කල දේන. එවගේම අධිකරණය වාීනත්වය. ඒවගේම යක්ති පැසිදලවීම ක්‍රියාමාර් වාදීනත්වේ රජ්‍ය සේවාවල ස්වාධීනත්වයේ මැතිවරණ ක්‍රාවලේ ස්වාධීනත්වයේ වි සංශෝධනයමගින් සහමලින් උදුරගෙන දේනවා. අපි ජීවත්වය හොද කලා ට නෙවෙයි. මේ ත්‍රස්තවාදය පරාජයකරාට පස්සේ රාජ පක්සවරුන්ගේ හැසිරීම විසිනුත් කිසීම ආකාරයෙක සහජීවනයක්. කිසිම ආකාරයක සාමකාමී ස්ුරූපයයක් කිසිම ආකාරයක මානව හිමිකම හෝ පජාත්‍රවාදයට ගරු කිරීමක් දකින්න ලැබෙන්න්නේ. මෙන මේක ඉතාම බරපතල තවත් දෙවෙනි හේතුව. තුන් වනුව පත්කරන්න ලද පුද්ගලින් විශේෂම විදේශමත්‍යයන්සේ ලේකම්මරය ඔහු අද ඇමතිට ඉහෙළින් ඉන්න පුද්ගලි ඔහු එක්තරා කාලෙක මේරටේ නව්කහමුදාවේ තිබිච්ච වැදගත් ව්‍යාරයක් ුදුරගෙන වකහමුදාවේ ප්‍රපත්ති පුද්ජලිකාංශේ ජවාරංකාරයකට විකුණල ඕගෙන් පඩිලපු කෙනෙ. එගේම ඒ ජාවාරංකාරයටම දස්ගන හහිසක ශ්‍රමිකයන් නිරෝධයනයහර හම්මු කරන්න දීපු ජවාරංකාර හුල්කරේ. ඔහුට රනර පදක්ම නෙේ ලැබියයුත්ේ ඇත්තට හු ඒ රණවවිරුවන් විශේෂනාවක රණවරුවන් සහනාවික හමුදාව සහමුලිින් ජවාරංකායෙකට පවාදීපු කෙනෙ ඔහවැනි කෙක්. දශමන්ස කමර හට පත්වෙලා ඒ ද ශමත්තයන්ස ලකම්රය අමරිකකායක් නපදයට අභියෝග කරනවා. එලගේම කිසි මාකාරයක රාජ්‍යතාන්ත්‍රික නොවන ක්‍රියාදාම මගින් ගිහිල්ල රාජාන්තික නිලදරුව හම්බුවන නොදන්න දේවල් ප්‍රකාශ කනවා. එමනි දෑ මගේ රට බරපතල හැල්ලුවට ලක්කල. ඒ විතරනම ජනිවාාවලයින් අපේ නියෝජිතය. ජිනිවාලන් අප නියෝජතයට අසූහත අසුනමේ භීෂන කාලේ ප්‍රතිත්‍රස්ථ කල්ල මෙහම පිබද පැති චෝද න පු චල ති ල හ. කිසි ආකාරක ම රජාතක ්‍රාවලික සුසුපුද්චලෙ නවේ වලේව කෘතිිය ගටාගේ යුද්ධහෙමනත්තන් ගටස්සුවකි. එම කෘතියේ ඔහු සඳහන් කල්ල තියෙනවා. ඉතාම කෙටි කිලෝමීටර් වර්ග කිලෝමීටර් කීපයක අවකාශයකට ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් මෝටාරහා කළතුුවකු ප්‍රහර එල්ල වනාය පුතුමාතලන් ප්‍රදේශයය. මේක බලන ඕන කෙනකුට තෙරෙනවා. අයින්සක මිනිස්සු ලක්සතුනාක් හිටපු තැනකට මෙවැනි ප්‍රහරයක් එල්ලක හම සිදුවන්නනකුවා නගමිකම්මල විශාල කඩවීම. දහස් ගනම් මරාදමවායකනක චෝදනාව සත්‍යාපනය කනකෘතියක් තමයි ගොටා සෝය නගින් සිය චන්ද්‍රපය මහත්තේ ඉදිරිපත් කළේ. ඉතිං මේ වගේ අයද මේ වගකීම් විරහිත විදිහට සාමාන්‍ය රටේ ජනතාව චූන් කරන්න කර පොත්ලියලා ඒ චූන් කල්ලලා ඒවගේ ප්‍රතිත්‍රස්ථ කල්ලියෙක් එකතු වෙලා රටේ මානවවිමික දර්ුණුවටම කඩකරු පිරිස් තමයි. හට සි ආකාරයක හමුවීමක් කිසිම රටක් ලබාදීමට කැමති වෙන්නේ හකොද හගේ පැටිකිරිය හොඳින් දාන්න නිසා. ඉති මේ වගේ හිතවතු තමන්ගේ හිතවතුන්. තමන්ගේ මාධ්‍ය හිතවතුන්, තමන්ගේ ජාවාරංකාර හිතවතුම්. විදේශ අමාත්‍යංශයට දාලා. එමනත්ත විදේශ ප්‍රතිපත්ති ප්‍රබල ලෙස තීරුණය කරන ජනිීවා වැනිතැන්ට දාලා. ඉන්ඩියාවට මේ වනතෙක් මේ වනතෙක් මාස පහලවා අප තානාපතිි කෙනෙක්නෑ. පත් කල තානාපති තාම කොළඹ. න් මෙවැනි තත්වයන්න එක් ද ොත්තුව. ඒට ඒනිසා ආන්ඩුවට කිසිම ප්‍රතිපත්තියක් හෝ සැසුමත් තිබුණි නෑ තිබුණේ උදච්චකමයි ආවේගයයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච අතිශ්‍ය ආඩම්ඹරකාරී ක්‍රියාදාමයයි. සහ මේ කොහොමද අරහම්බන්තුර දේශාලනය දකුණේ දේශාලන ජාග්‍රණයට යොදාගන්නේනේ රණවිරෝ විිදලි පුටුවට ගෙන අනවාය කියලා. ඒ ගෝෂාව මගේ. ඒ වගේම නොවත ප්‍රකාශ කරන්ඩඕනේ ආණඩුව යුදයග්‍රණ පස්සේ කරපු හැසිරීම. කිස්සි සේත්ම ඔවුන්ගේ ඒ අතීත ක්‍රාදාමේ නවුන් වෙන්වුණනාාය ඔවුන් මේරට සහජීවනය ප්‍රජාත්‍රවවාදේ මිනිස් නිහස වෙන කැපව වෙනවාක කියන එක ඔපපුරන සුුව එකකත්නව. ඒවගේම ඔුන් මේ සඳහ තරගත්ත පිරිස් අතිශය වැරදි පිරිසත්තමයි ඔවුන් මේ රට නියෝජනය කර තෝරගත් ඇත්තටම යාණඩු තිබුණු පක්ෂයට අට දිග කරලා. මේ විපක්ෂය ආ්ඩුවයි දෙකම එකට එකතු වෙලා. අපි මුණ දෙන්න මේ අභියෝගයට. ඒවගේ. ජත්‍යන්තවශයෙන් ලාපියය සහයෝගතාවය ඇතිරගෙන අපි මුණ දෙන්න මේ අදියෝගයට ආසියාවය සයෝගවිතාව දිනගේ ලතින මරිකාව අප්‍රිකාවය සයෝගෙ දිනාගෙන කටයුතු කරන්න. එවැනි කිසිම ක්‍රියාදාමයක් ඔවු ඇතිකර ගත්තින. ඕුන් හිතුවා රටවල් දෙක තුනක් ඔවුන්ගේ පවතින සමීප සරදතාවේ විසින් අප තුළලම ජය ග්‍රහ කර ගේ පිස්තුතිවන් නන පකිස්ානයට ඒවගේ චීනට රුසිාවට අකන්්ඩෝ. ජ තන්ත්‍රක ෂේත්‍රය මොතරන් අපි සිදු කරගත්තව අත්තරදි මතවුණත් අප වෙනුවෙන් පෙන සිටිම මොකක් නාගතය වෙන්නය අනාගතය සැ්තම මාසේ නැතවතාවක් මේ යෝජනාව එන්න ඉටතිවීම ිටවඩක් දරුණු දිහට එන්න ඉට තියෙනවා. ඒොට මේ කාලේතුළ මොනවද සිදුවිය හැක්කිේ අපිදන්න කලින් අවස්ථාව සිදුුවවෙච්චදී ඒතමයි අපිට යුරෝපා සංගමයට තිබිච SPි + සහනේ නැතිවීම. ඒවගේම අමෙරිකාක්ජන පපද ප සහය නැතිවී. ඒ අපේ අපනෑයනවලට දරුණු මරු පහරක් එල්ල වෙන නියමතයි. විශේෂයම මත්සේ වෙලදාම විවෘතවීම නිසා අපට මත්වටවන් විසිදාහක් පමණ විදේශවලට විකුණලා රපියල් බිලියන දහටක් පමණ උපයාගන්න තිබුණ අවස්ථාව සම්පූර්ණයේ දීවර ශේෂත්‍රීයට, ඒවගේ අපේ ප්‍රධානම ඇඟලුම් ක්‍රියාවලයට හහානි වෙන් ළ ගල ඇඟලුම් මලින් තාමත් ට පනහකට අධි ප්‍රමාණයක් තින යරුපා සංගමේයට එක් සජන පදේ. එනිසා බොරු වගාඩම්බර පර ඇමෙරිකන් විරෝධී සටම් පාට. ෝස් චන්ජලි ස්වල පදිංචි ප්‍රවේසියන් විසින් නැගුවට අප බරපත අනතුරට ඒ පත්තෙන් යන.ඒවගේ අද අපේ රට විදේශනය ගෙවාගන්නඩ බැරුව. දරුන් ලෙස ඒ ශ්‍රේණික කිරීමම් ආයතන විසින් පහලට හෙළමින් තියෙන බාලකරමින් තියෙන. එතත්ත්වයට මේ ක්‍රියාදාමයක් දරුම් ලෙසව බලපාන මේ වසර තුළ මේ විදේශණය ගෙවා ගැනීමේ දරමු කුණාටට දරු අර්බු දයට හසුවෙලාලඉන්න ලංකාවට මේක තවත් එල් වෙච මරු පහරක්. ය රක් න් මාජිකය ක් ර ද ප්‍රශන ප්‍රශ් මතු ල තම රක්ෂ දස නමය යුද්ධ ්‍යාරයක කරග න යුද් හ ක ටර යුතු යදධ ජාග හනය පසේ මහින්ක ම ියකට හනයක් කල න ජාග්‍රහකව හැටියට. ඉතාම විිෂ්ට අදමේ නොවන කල සුළු පිරිසක් වැරදි කල ඒ පිරිසට දඩුවන්දීම සිදකල නෑ වගේ . තස්වාද ඉහළමනායකින් කුමරන් පත්මනාද වැනියි රැක ගැනීමට අපිට යුතු නිසා අපේ ප්‍රතිපත්තිිගරු භාවයක් රණවරුවන් සම්බන්ධය තිබුණේනෑ. ඉ ඒ නිසා අප අපේ ආරක්ෂාන් පිළිබඳව මෙරට පජාතන්ත්‍රවාද ආරක්ෂා කිරීම පිළිබඳව ඔවුන්ගේ එකට අපේ සම්පූර්ණ දායකත්තය. තව මෙවැනි යෝජන කොපමණ ප්‍රමාණයක්කාවර අප ආරක්ෂකරත යුතුයි හැබැයි අප එකක් දැනගත යුතුයි ජාත්‍යන්තරය දිනාගැනීම සඳහා. ලික සිංග හත්ම කලාවාගේ. ඔවුන් කියනා කියන දේ සිදුකරලා ජාතන්තර දිනා ගැනීමත් කළ නොහැකි බවපුුණා ඒවගේම මුද්ද සටම් පාටවලින් අවඥා සහගත ක්‍රියාවලින් වලින් නුසුදුසන් මේ රාජතත්‍රක කියාවලට යොමුකිීම මගනුත් මේය කල නොහැකි බව දිනේ දින රාජ පක්සවරු ඔපපු කරමින් තිබෙන. මේසදා රට අවශ්‍යයි විද්‍යාත්මක රාජතාන්ත්‍රික භාවයක් ඉදිරියටගෙනන ක්‍රියාවලයක්ක් ස සඳදාාවවෙච්චේ ක්‍රියාදාාමයක් නැත්තන්ම හි ප්‍රතිපල අපේමලු රටම. අනාගතේ ලැබන්න නියමිත ද නිවස් රෙපෝට වාරණයෙන් තොර අපක්ෂපාතිී වාර්තාකරණය.